අයිබෝවන් ආයුර්වේද ශ්‍රී ලංකා වැඩසටහනෙන් මම වෛද්‍ය සමිතා දිල්හානි මහානාම්. ඉතින් අද අපි කතා කරමු මේ වන්ද්‍යාභාවය මදසරුභාවය සඳහා බලපාන ප්‍රධානම කාරණයක් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන මේ ගබ්සාවීම. ගබ්සාවීම කියලා කියන්නේ මොකක්ද? මේක අහනකොට ටිකක් බරපතල වචනයක් නේද? ඉතින් මේ ගබ්සාවීම කියලා කියන්නේ කාන්තාවකට දිගින් දිගටම දරුවන් පිළිසිඳ ගත්තත් ඔවුන් ගර්භපාතනය වීම. ගබ්සාවීම කියලා කියන්නේ ගැබ් ගත්තත් ඇබෝෂන් වීම, මිස්කැරේජස් වීම. අපි මේ වචනේ කිව්වහම තමයි ගොඩක් අය දන්නේ. ඉතින් මේක ආයුර්වේදයේ මනාව පැහැදිලි කරලා තියෙනවා. මාස 3කට කලින් දරුවෙක් පහ වෙනවා නම්, දරුවෙක් බිහි කිරීමට පෙර මාස 3කට කලින් දරුවෙක් පහ වෙනවා නම් එතනදී අපි කියනවා ගර්භශ්‍රාව කියලා. ඒ වගේම දරුවෙක් මාස 3න් පස්සේ පහ වෙනවා නම් එතනදී අපි කියනවා ගර්භපාත කියලා. මේ ගර්භපාත සහ ගර්භශ්‍රාව කියන අවස්ථාවල් දෙකේදීම නොයෙකුත් කරුණු කාරණා හේතු වෙන්න පුළුවන්. ආයුර්වේදයේ මේ ගබ්සාවීම කියන එකට ඉතාමත් පුළුල් පරාසයක් දීලා තියෙනවා. මේ වන්ද්‍යා ප්‍රභේදවල පුත්‍රාග්නි නැත්තම් අනපත්‍යා කියන අවස්ථාවල් දෙකටම මේ වන්ද්‍යා ප්‍රභේදයේ මේ ගබ්සාවීම කියන එක සමාන කරලා තියෙනවා. අපි බලමු ඇත්තම මොකක්ද මේ ගබ්සා වෙන්න හේතු. කාන්තාවක් වුණාම හරිම බයයි. කලලයක් පිළිසිඳ ගත්තාම අනේ මේක ගබ්සා වෙන්න බලයිද? මේ ගබ්සා වෙන්න ඇයි මට මෙහෙම වෙන්නේ? ඇත්තටම ගබ්සාවීම කියන එක දිගින් දිගටම වෙන්න පුළුවන්ද? මේක නොයෙකුත් ගැටලු ඔබ සතු ඇති. ගබ්සා වෙන්න පුළුවන්. එකකින් එකකට ගබ්සා වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි වෙනවා. අපි හිතන එක කාන්තාවකට එක ගබ්සාවීමක් වුණාම දෙවනි ගබ්සාවීමට ඒ ප්‍රවණතාවය තවත් වැඩි. තුන්වෙනි ගබ්සාවීමට ඒ ප්‍රවණතාවය තවත් වැඩි. ඉතින් හතරවෙනි ගබ්සාවීම කියන්නේ සාමාන්‍යයෙන් හතරවෙනි ගබ්සාවීමෙන් පස්සේ දරුවෙක් පිළිසඳගෙන බිහි කරොත් ඒ දරුවට කියන්නේ රේන්බෝ බේබි කියලා. ඇයි මෙහෙම කියන්නේ? මේ ගබ්සාවීම දිගින් දිගටම ගර්භාෂයට හුරු වෙනවා. ඉතින් මේ ගබ්සාවීම කියන එක නතර කර ගැනීමට අවශ්‍යයි. ගබ්සාවීමට හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. මම ප්‍රධාන වශයෙන්ම හේතු කාරණා කිහිපයක් අද සඳහන් කරන්නම්. ප්‍රධාන වශයෙන්ම බලපානවා අර ඉහත වැඩසටහනකදීත් මම කතා කරන්න ඇති ඍතු ශේෂ්ත්‍ර අම්බු බීජ කියන එක. කලලයක් ඇති කරන්න, අංකුරයක් හටගන්න, දරුවෙක් පිළිසිඳ ගන්න. ඒකට බලපාන ප්‍රධානම කරුණු සාධක ටික තමයි ඍතු ශේෂ්ත්‍ර අම්බු බීජ කියලා කියන්නේ. ගර්භාෂයේ නිවැරදි ආර්ථව ඒ වගේම හෝමෝන පද්ධතිය, ඒ වගේම තමයි බීජ. මේ බීජවල නිසරුභාවය, බීජවල උසස් තත්ත්වයක් නොමැතිකම, කාන්තාවකගේ ඩිම්බවල අපි දන්නවා න්‍යෂ්ටියට අදාළව වර්ණ දේහ යුගල් තියෙනවා. ඒ වගේම පුරුෂයාගේ ශුක්‍රාණුව න්‍යෂ්ටිය අභ්‍යන්තරයේ වර්ණ දේහ තියෙනවා. මේ වර්ණ දේහ යුගල් වල ඇතැම් අවස්ථාවලදී මේ සෛලවල තියෙන උසස් තත්ත්වයක් නැහැ. ඒකට වර්තමානයේ නොයෙකුත් හේතු ඇති. ගොඩාක් වෙලාවට කෘතිම ආහාර වර්ග, රසකාරක වර්ග වෙන්න පුළුවන්. අපි ඉතාමත් පීඩාකාරී මානසික තත්ත්වවල ඉන්න පුළුවන්. මද්‍රව්‍ය, මත්වැටි, දුම්වැටි මෙවැනි දේවල් මගින් බීජවල පුරුෂයෙකුගේ නිසරුභාවය ඇති කරන්න පුළුවන්. ඒ වගේම කාන්තාවකගේ අධික තරබාරු බව, ඒ වගේම තමයි දුම්වැටි, මත්වැටි භාවිතය, මද්‍රව්‍ය භාවිතය, අනවශ්‍ය විදිහට ගැඹුරු තෙලේ බදින ආහාර, අනවශ්‍ය කෘතිම ආහාර, ජාන විකෘති කරන ලද ආහාර, මෙවැනි ආහාර රටාවල්වලින් සාමාන්‍යයෙන් කාන්තාවකගේ පුරුෂයෙකුගේ මේ බීජ, ඩිම්බ, ශුක්‍රාණු කියන දෙක නිසරු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අංක 1ට බලපාන්නේ. ගොඩක් දුරට ගබ්සා වෙන්න. මොකද ගර්භය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි යද්දී අවශ්‍ය කරන ජාන සංයුතිය නැත්නම් බබාගේ හදවත ස්පන්දනයක් වෙන්නේ නැහැ. හදවත ස්පන්දනය වෙන්න පටන් ගන්න අවදියේදී ගොඩක් වෙලාවට ගබ්සා වෙන්න ගන්නවා. ඒක තමයි පූර්ව ගබ්සා අවදිය. හැබැයි ගර්භශ්‍රාව කියන එකට හේතු මේවා වුණාට ඇතැම් අවස්ථාවලදී ගර්භපාත කියන එකත් සිදු වෙනවා. ගර්භපාත කියන එක සිදු වෙන්න 3 මාසට පසුව ගබ්සා වෙන්න බලපාන හේතු තමයි ගාන්තාවකගේ ගොඩක් දුරට ගර්භාෂ අභ්‍යන්තරයේ තියෙන අධික වාතාධිකකම සහ අධික උෂ්ණාධිකකම. ඇතැම් කාන්තාවන් ඉන්නෝ තද බල විදිහට සුදයාම රෝගී තත්ත්වයෙන් පෙළෙන ශ්වේත ප්‍රදර කියන රෝගී තත්ත්වය. ඉතින් මේ රෝගී තත්ත්වය නිසා ඒ කාන්තාවකගේ ගර්භාෂ අභ්‍යන්තරයේ ඉතාමත් උෂ්ණාධිකයි. ඉතින් මේ අවස්ථාවේදී මේ ආම්ලික යෝනි තරලයත් එක්ක දරුවාගේ වර්ධනයට සුදුසු පරිසරයක ගර්භාෂයේ නැහැ.
අපි අර කියපු කරුණු කාරණා හතරෙන් ඍතු ශේෂ්ත්‍ර අඹු බීජ ශේෂ්ත්‍රය හරි නැහැ. හැබැයි දරුවෙක් ඇවිල්ලා පැලවෙන්න හදනවා. පැලවෙන්න පස හරි නැහැ. ඉතින් අපි ඕනම තැනක වගාවක් කරන්න හදනකොට පස හරියට හදා ගන්න ඕනේ නේද? ඉතින් මේ පස හරි නැත්නම් ශේෂ්ත්‍රය හරි නැත්නම් එතනදිත් ගබ්සා වෙන්න බලනවා. ඉතින් මේ කරුණු කාරණා වලින් දෙකක් තමයි බීජ ශේෂ්ත්‍රය. ඒ වගේම තමයි ආර්ථව රෝග. ඇතැම් කාන්තාවන් ඉන්නවා ඉතාමත් කෙටි ආර්ථව චක්‍ර තියෙන. දින 20යි 21යි දින 28ක්වත් ගත වෙන්නේ නැතිව දිගින් දිගටම ආර්ථව රුධිරය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් අවස්ථාවලදී ආර්ථව රුධිරය දින දෙකෙන් තුනෙනුත් දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. කැටකට වශයෙන් අධික රුධිරයක් පිට වෙනවා. ඉතින් මෙවැනි කාන්තාවන් අපි කියන රක්ත ප්‍රදර රෝගී තත්ත්වෙන් පෙළෙනවා කියලා. මෙවැනි කාන්තාවන් ගැබ් ගැත්තාම ඔවුන්ට නැවත රුධිරය පිට වෙලා ගබ්සා වෙනවා. කලලේ වර්ධනය වෙන්න අවශ්‍ය කරන චූර්ණ ධාතු ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම කියන පටකය නැහැ. ඒ පටකය එතරම් ශක්තිමත් නැහැ. ඉතින් මෙවැනි තත්ත්ව ගොඩක් තියෙනවා. මේ තත්ත්ව නිසා ගබ්සා වෙන්න බලනවා. මේ තත්ත්ව මැඩ පවත්වා ගත්තොත් මේ තත්ත්ව වලට යම්කිසි පිළියමක් කරොත් ගබ්සා වීම වළක්ව ගන්න පුළුවන්. ඇත්තරම මේ සඳහා ඖෂධ වර්ග තියෙනවා. මොකද ගබ්සා වෙන කාන්තාවක් ගත්තොත් එම ඇයට ඖෂධ වර්ග ප්‍රයෝග කළ යුතුමයි. ඒ ගබ්සා වීමට නැවත පිළිසිඳ ගැනීමක් වළක්ව ගන්න ඕනේ මාස 3ක් යනකන්. ඒ ඖෂධ වර්ග ප්‍රයෝග කරලා ආයුර්වේදයේ විශේෂයෙන්ම තියෙනවා ගර්භණී සංරක්ෂක ඖෂධ. මේ කලලය සංරක්ෂණය කරන ඖෂධ. කලලය සංරක්ෂණය කරන ඖෂධ වර්ග ඇය දරුවා බිහි කරන තුරුම ඇයට ලබා දීලා නිරෝගී ශක්තිමත් බුද්ධිමත් දරුවෙක් අපිට ලබා දෙන්න පුළුවන් වෙනවා ඒ කාන්තාවට. ඉතින් මේක ඉතාමත් සරල දෙයක්. මේ ගබ්සා වෙන කාන්තාවක් ඉන්නවා ආයුර්වේදේ ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබා කරගන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා මේ ආයුර්වේද ශ්‍රී ලංකා වැඩසටහන් මෙවැනි මාතෘකාවක් ගැන කතා කිරීමට ලැබීම ගැන. වර්තමානයේ ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් මේ මාතෘකාව. මම හිතනවා ඔබ මේ මාතෘකාව ගැන යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා මේ වැඩසටහනේ. ආයුබෝවන්.